අයිබෝවන් වනක්කම් අසලාම ලෙකුම් නමස්තේ. අද අපි දෙවැනි වීඩියෝ එක කරන්නේ හනමනංග තිසුරු. අදත් මං ගස් විසිතුරු ශාකයක් ගැන කතා කරන්න ඉතිරිය ගෙවල් ඇතුළේ වවන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හැටියට ලෝකයේ අතිශය ජනප්‍රිය. මේ කියන්නේ මං හිතන්නේ ඒක ඉන්ඩෝ ගෘහස්ථ ගස් අතර රැජින කිව්වොත් හරි ලෝකේ හැම අස්සක් මුල්ලකම ගොඩාක් ජනප්‍රිය වෙච්ච නැති තැනක් නැති සාමාන්‍ය ලංකාව වගේ නම් වල් පැල ඇටියක් තරමටම ජනප්‍රිය වෙච්ච ගහක්. ඉතින් මේ ගහ ගැන විශේෂයෙන් කතා කරන්න හිතුවේ මේ ගහ ඕන කෙනෙකුට ඕන තැනක හදන්න පුළුවන්. ඒ කියන්නේ අඩු ආලෝක ඉතාම අඩු ආලෝක තත්ත්වයකදී වුණත් ජීවත් වෙන්න පුළුවන් ගහක් මේක. ඉතින් ඔයාට ඔයාගේ කුස්සියේ නැත්නම් ජනෙල් පඩියක් උඩ බාත්รูම් එකේ ලිවිං රූම් එකේ ඩයිනින් ඒරියා එකේ ෆ්‍රිජ් එක උඩ ඕන තැනක පුංචි භාජනයක හදන්න පුළුවන්. අනිත් එක මේ ගහ හදන්න සමහර වෙලාවට අපිට පස්ස ඕනේ නැහැ. වතුර විතරක් එක්ක වුණත් මෙයාව හදන්න පුළුවන් ඉතාම ලේසියෙන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පොතෝස් වර්ග ගැන. පොතෝස් කිව්වම ඔයගොල්ලෝ එකපාරට දන්නේ නැතුව ඇති. නමුත් දැන් මේ වර්ග විශාල සංඛ්‍යාවක් තියෙනවා. මං ඉස්සෙල්ලාම ගහක් පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙයි මොනවාද පොතෝස් කියන්නේ කියලා හැමෝම දන්නවා. ඉතාම කොමන් වර්ගය තමයි මේක. ලංකාව පුරාම තියෙනවා. මේකට මනි ප්ලාන්ට් කියනවා සමහර අය. සමහර අය සිලොන් ට්‍රීප කියලා හඳුන්වනවා මේ ගහට. ඉතින් ගොඩාක් ලෝකෙ පුරාම එක එක නම් තියෙනවා. හැබැයි විසිතුරු ශාක වෙළඳපොලේ මෙයාව හඳුන්වන්නේ පොතෝස් කියලා. ඉතින් මෙයාගේ වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අද අපි මෙයා ගැන තමයි කතා කරන්න යන්නේ. එයා ගැන කතා කරන්න යන්න කලින් මට මතක් කරන්න ඕනි පොඩි දෙයක්. මේ වීඩියෝස් මගේ මේ මේවා මගේ ෆෝන් එකේ අල්ලගෙන මේවා කැමරා කරන්නේ මගේ අම්මා. ඒ වගේම මේකේ මේ එඩිට් ඒ කියන්නේ සංස්කරණ කටයුතු කරන්නේ මගේ මිත්‍රයෙක් වෙච්ච ජෙගන් ගුණපාල. ඉතින් ඒ දෙන්න තමයි මට උදව් කරන්නේ මේවා හදන්න. ඉතින් අද අපි බලමු ෆොටෝස් ගැන මොනවාද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ෆොටෝස් ගැන කතා කරමු. මේ ෆොටෝස් වල උපත සම්බන්ධයෙන් හරිම රසවත් කතාවක් තියෙනවා. ෆොටෝස් උද්භිද විද්‍යාවේ ඉස්සෙල්ලාම හොයාගත්තේ ප්‍රංශ පොලිනීසියාව කියන රටේ. උගලන්ට එකපාරට මතක් වෙයි දන්නේ නැහැ කොහෙද ප්‍රංශ පොලිනීසියාව තියෙන්නේ කියලා. ප්‍රංශ ඒ කියන්නේ ඒක ප්‍රංශ යටත් විජිතයක් ඉස්සර. ඒක තියෙන්නේ මේ තාමත් යටත් විජිතයක්ද මට ෂුවර් නැහැ. මේ ඉතින් ඒක තියෙන්නේ මේ ඔස්ට්‍රේලියාවයි ඇමරිකාවයි අතරේ. මේ කියන්නේ සිතියමේ අපි දන්න පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. සිතියමේ එකපාරට හොයාගන්නත් බැරි පුංචි දූපත් සමූහයක්. මේවෙන් තමයි පොතොස් ඉස්ලාම් හොයාගත්තේ. හැබැයි දැන් ඒක ලෝකේ පුරා ලෝකේ මං හිතන්නේ මේ ඉතාම ඔය ශීත රටවල් වල ඇර අනිත් හැම රටකම වගේ ඇති. ශීත රටවල් කියන්නේ කැනඩාවේ මේ ස්විට්සර්ලන්තේ ස්වීඩන් ඒ වගේ රටවල් තියෙනවා මිනිස්සු ඉන්න. ඒ ඇර ඔය මිනිස්සු ගොඩක් අඩු රටවල් අයිස්ලන්තේ වගේ තියෙනවද මන් දන්නේ නැහැ. අනිත් හැමතැනම මෙයා එකටම ජනප්‍රියයි. මොකද මෙයාට ඕනේ දේශගුණ කාලගුණ තත්ත්වයකට ඉතා පහසුවෙන් හැටගැහෙන්න පුළුවන් සහ ඉතා වේගවත් වර්ධනයක් තියෙන ශාකයක්. ඉතින් මේ ඒක නිසා එයා ගොඩක් ජනප්‍රියයි. එයා හැමදාම වෙනවා අපේ වීඩියෝ එකට මුණ පෙන්නලා යන මේ අදත් ඇවිල්ලා ඉන්නවා. එයාගේ නම කිති. ඉතින් මේ ෆොටෝස් ගැන ඇත්තටම මට පොඩි ළමා කාල මතකිකුත් තියෙනවා. ඉස්සර මං මගේ ආච්චිලා ගෙදර උස පුවක් ගස්වල ෆොටෝස් වැල් ෆොටෝස් කියන්නේ වැලක්. ඒක මෙහෙම ගස් දිගේ වැවෙනවා. උගලන් පේනවාද මෙහෙම මුල් තියෙනවා. ඒ මුල් වලින් අල්ලගෙන අල්ලගෙන එයා ගහ දිගේ වැවෙනවා. මේ හැමතැනම මුල් වෙනවා. ඉතින් එහෙම වැවිච්ච ෆොටෝස් වැල් වලින් පල්ලෙහාට වැල් එල්ලෙනවා. ඉතින් මේ වැල් වල ඉස්සර අපි අර ඉස්සර ටීවී එක යනවා කලුසුදු ටීවී එකක් තිබුණේ. ඒක ටාසන් ටෙලිනාට්‍ය මාලාව යනවා. ඉතින් ඒකේ ටාසන් වැල වල ඉල්ලා යනවා වගේ අපි ෆොටෝස් වල ඉල්ලා යන ට්‍රයි කරනවා. නමුත් ඒ වැල වැල් වැල් මට ලොකු මහත වැල් මෙතන මේ පොඩි වැල් තිබුණාට ඉතා විශාලව මේක හැදෙනවා. මෙච්චර ඉතින් ලොකු කොළ හැදෙනවා. මම ඕගලන්ට විශාල කොළ පෙන්නන්න මේ තියෙන ෆොටෝස් එකක් මීටත් වැඩි ලොකු කොළ හැදෙනවා. ඉතින් මේ ඒවා අපි එලිලා යනවා. එලිලා යන්න ට්‍රයි කරාට අපි බිමට වැටෙනවා. මොකද ඒ වැල් ගොඩක් අය ශක්තිමත් නැහැ. නිකන් ලේසියෙන් කැඩෙන සුළු කඳන් තියෙන. ඒ කියන්නේ කාෂ්ඨ ගතියක් ඇත්තෙම නැහැ. හරිම මුරුදු කඳන් තියෙන. ඉතින් ටක් ගාලා ඒවා හයියට අය නැහැ. ඉතින් අපිව වැටෙනවා. ඉතින් දැන් අපි කතා කරමු ෆොටෝස් වර්ග මොනවාද අපිට හොයාගන්න පුළුවන් කියලා. ෆොටෝස් කොමන් ඒ කියන්නේ ලෝකෙ පුරාම ජනප්‍රිය වර්ගය තමයි මේක. ඒකට අපි කියනවා මේ গোল্ডන් ෆොටෝස් කියලා. මේක ලෝකෙ පුරාම තියෙනවා. ඒක ලස්සන කොළපාටක එක්කලා කහපාට අප්‍රමවත් නිකන් පැල්ලම් පැල්ලම් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි කොමන් ෆොටෝස් එක. මේක ආශ්‍රයෙන් හදපු තව ගොඩාක් ෆොටෝස් ජාති තියෙනවා. මං එච්චර ලොකු ෆොටෝස් රස්කේක් නෙවෙයි නිසා මං ගාව ගොඩක් වර්ග නැහැ. නමුත් මම වර්ග ගැන කියන්නම්. ඉතින් මේ අපි බලමු තව මොනවාද තියෙන්නේ කියලා. මේ මෙන්න මේ වර්ගයත් ගොඩාක් ජනප්‍රියයි. මේකට
මේකත් ගොඩක් ජනප්‍රියයි. මේකේ ඔයගලන්ට පේනවා ඇති ඉතාමත් දීප්තිමත් කහ පාට කොළ තියෙනවා. මේකට අපි කියනවා පොතෝස් නියෝන් කියලා. ඒ කියන්නේ නියෝන් කලර්ස් තියෙන දීප්තිමත් කහ පාට මේක පොතෝස් නියෝන්. මේකෙනුත් හදපු තව පොඩි පොඩි වැරයිටිස් තියෙනවා. ඒවා නම් මංගාව නැහැ මේ වෙලාවේ. මේකෙත් සමහර වෙලාවට මේකට අදාළ මේ වගේ පොඩි පැච් ගැතියක් සමහර වෙලාවට සමහර කොළවල හැදෙනවා. මේක ඇත්තටම වෙරිගේ මේ කියන්නේ වැඩි දියුණු කරන ලද ප්‍රභේදයක්. ඒ කියන්නේ අලුත් විශේෂයක් නෙමෙයි. වැඩි දියුණු කරන ලද ප්‍රභේදයක්. ඊළඟට මේ පොතෝස් උද්භිත විද්‍යාත්මකව හඳුන්වනවා. මට නම් නම් ටිකක් ප්‍රනවුන්ස් කරන්න අමාරුයි. ඒක ඇරිසියේ කියන පවුලටයි තමයි අයිති. මේ පොතෝස් වල විද්‍යාත්මක නම තමයි එපිපිමිනම් ඔරියුම් කියන නම. ඉතින් එපිපිමිනම් ඔරියුම් වර්ග තමයි මේ තියෙන්නේ. කියන්නේ එකම විශේෂයෙන් වෙන් කරලා හදාගත්ත ප්‍රභේදය. ඊළඟට මංගාව තව ප්‍රභේදයක් තියෙනවා. මේකට කියනවා පොතෝස් එන්ජොයි කියලා. මේකේ කොළ අර වගේ වැඩි ලොකු වෙන්නේ නැහැ. ගොඩක් පොඩියට හැදෙන්නේ. මටත් මගේ ගාව එළිය ලොකු වෙලක් තියෙනවා. මම මේකෙන් අතු ටිකක් කපලා මේ දවස්වල පොඩි පැල ටිකක් හදා ගන්නවා. ඒකේ පොඩි පොඩි කොළ තියෙන වැඩි ලොකු වෙන්නේ නැහැ. ඒක හැබැයි සුදු සහ කොළ වර්ගයේ වර්ණේ ඊටමත් වෙනස් වෙන වෙන වශයෙන් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පොතෝස් වර්ගය කියන්නේ මේ පොතෝස් গোল্ডන් කියන එකේ මේ කහ පාට නැතුව මේ කොළ පාට විතරක් තද කොළ පාටින් තියෙන වර්ගයක් තියෙනවා. අපි ඒකට කියනවා පොතෝස් ජේඩ් කියලා. ඔයගොල්ලෝ දන්නවා ඇති ජේඩ් පාෂාණ අර චීන සමහර ඔය පිළිම පෙන්සිල් වලදී හැම භාවිත කරන්නේ තද කොළ පාට ලස්සන වර්ණයක් තියෙනවා. ඒ වර්ණයෙන් විතරක් තියෙන පොතෝස් එකට අපි කියනවා පොතෝස් ජේඩ් කියලා. ඒ පොතෝස් ජේඩ් යුරෝපයේ අතිශය ජනප්‍රියයි. ලංකාවේ නම් ඒක එච්චරම ජනප්‍රිය නෑ. මොකද මේ ඒක දීප්තිමත් ලස්සන තද කොළ පාටක් නිසා ගෙවල් ඇතුලේ නිකන් අර ෆොරස්ට් ඉෆෙක්ට් එක නිකන් වන අර නිකන් ධර්ම කලාපික ට්‍රොපිකල් ලස්සනක් ගන්න ඉතාම හොඳයි. වේගයෙන් වැවෙන වැල් මුල් එල්ලෙන ලස්සන. ඉතින් ඒ වගේ මේක යුරෝපීය රටවල අතිශය ජනප්‍රියයි. දැන් අපි බලමු මේ පොතෝස් අපි හදාගන්නේ කොහොමද කියලා. මම කලිනුත් කිව්වා වගේ අපිට පොතෝස් ඒ කියන්නේ බිම හිටෝල එළියේ වවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හැටියට පොඩි පාදිනේක වවන්නත් පුළුවන්. මේක හදාගන්න ලේසිම ක්‍රමය තමයි මේක හරි ඉක්මනට මුල් අදිනවා වතුරේ. ඉතින් මේ තියෙන්නේ මම ඒ වගේ වතුරේ මුල් අදින්න කපාගත්ත පොතෝස් අතු ටික. අපි බලමු කොහොමද පොතෝස් වගා කරගන්නේ කොහොමද හදාගන්නේ කියලා. මේ අත්ත කඩලා ගමුකෝ. මේ පොතෝස් වල ඔයගලන්ට පේනවද නැහැ මේ පත්‍රයක් ගාව ගැටයක් තියෙනවා. පුංචි ගැටයක් තියෙනවා. ඒ ගැටේ ගාලෙන් තමයි මුල් එන්නේ. මේක ඔයගලන්ට ඉතාල පැහැදිලිව පේනවා. මේ හැම ගැටයක් ගාවම මුලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඒ වගේ තැන්වලින් ලේසියෙන් මේක පැල කරගන්න පුළුවන්. මේ වගේ ගැට තියෙන තැන්වලින් පොඩියට කපා ගන්නවා. මේ අනිත් කෑලි අපිට ඕනේ නැහැ. මේ වගේ ඒවා අපි අයින් කරනවා. ඒවා විසික් කරලා දානවා. මේ ගැටේ ගාවම විතරක් පොඩියට කපා ගන්නවා. මේ වගේ කොටස් පොඩි කඳ කෑල්ලයි කොළේ මුලයි මේක අයින් කරනවා. මම තව එකක් මෙහි කපා ගන්නවා. ඊට පස්සේ ආයෙ මේ කොටස අයින් කරනවා. මේ කොටස කපා ගන්නවා. මේක මම පාවිච්චි කරගන්නේ ගොඩල් අපිට නිසා. අපි මේකෙත් ඒ වගේ කෑලි ටිකක් කපා ගමු. මේකෙත් කොළේ මුලයි. කොළේ මුලයි. මේ වගේ කපා ගන්න. ඊට පස්සේ මේ වගේ පොඩි වතුර භාජනයක ඒ කොටස් ටික දාලා තියන්න විතරයි තියෙන්නේ. මේ හැම කුරුකුකින්ම තනි ගහක් හැදෙනවා. එතකොට අපිට පොතෝස් ගොඩාක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සෑහෙන කාලයක්. ඒ කියන්නේ මේ වතුර ටික ප්‍රමාණවත් යාට මාස කීපයක් වුණා ජීවත් වෙන්න මේ වතුර ටිකෙන් අපිට වතුර ටිකේම දාලා යාව ලස්සනට තියා ගන්න පුළුවන්. ඉතින් ඉන්ඩෝ ඩෙකෝ එකක් හැටියට නම් හරි ලස්සනයි. ලස්සනයි මේ වගේ එකක් හදලා ඔයගලන්ට ෆ්‍රිජ් එක උඩින් පොතෝස් වර්ග කිහිපයක් දාලා එක එක වර්ණ කලවම් කරලා අපිට තියන්න පුළුවන්. ඒ කියන්නේ ජේඩ් එකයි නියෝන් එකයි එහෙම නැත්නම් මේ গোল্ডන් එකයි ඒ වගේ වර්ග කිහිපයක් දාලා අපිට ලස්සනට මේක තියාගන්න පුළුවන්. ඉතින් මේක හොඳට මුල් ඇද්දට පස්සේ අපිට පුළුවන් පස් මිශ්‍රණයක මේක පොඩි පෝච් එකක හිටවන්න. හැබැයි මෙයා හරිම වේගෙන් වර්ධනය වෙන නිසා මෙයාව එල්ලෙන ඒ කියන්නේ හැංගින් පොට්ස් එල්ලෙන පෝච්චි වල හිටවුවොත් මෙයා ලස්සනින් පල්ලෙකට වැලක් හැටියට වර්ධනය වෙනවා. එහෙම නැත්නම් අපිට මෙයා විත්තියක් දිගේ උඩට යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැලක් වගේ එකක් තියනනම් ඒ දැල දිගේ උඩට යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෝච්චියේ මැද්දට මං හරි ලී කෑල්ලක් හිටවල ඒ ලී කෑල්ල දිගේ උඩට යවන්නත් පුළුවන්. එතකොට මෙයා ඉතාම ලස්සන වර්ධන විලාසයක් ගන්නවා. ඉතින් මම මෙතන ඔයාලට පෙන්නුවේ පොතෝස් ජාති තුනයි. හැබැයි තව පොතෝස් ජාති ගොඩාක් ලෝකෙ පුරා තියෙනවා. ඉතින් මෙයාට ඇත්තට ලොකුවට පොහොර ඕනි ගහකුත් නෙමෙයි. මෙයා හරිම නිකන් ඒ කියන්නේ පොඩි පොහොර ප්‍රමාණයකින් සෑහෙනකටපත් වෙනවා. අර මං ගියපාර වීඩියෝ එකේ කිව්වා වගේ
ඔස්මෝ කොට කැට කීපයක් දාලා මෙයාගේ වර්ධනය වේගවත් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකත් අත්‍යවශ්‍ය නෑ. මොකද මෙයා ඉතාම පොඩි පෝෂණ ප්‍රමාණකින් දැකෙනවා. ඊළඟට තව මෙයා ගැන කියද්දි ඉතා වැදගත් දෙයක් කියන්න ඕනේ. මොකද මෙයා එලිමහන් පරිසරයේදී අපේ වගේ ධර්මකලාපික රටවල් වලදී එලිමහන් පරිසරයේදී පාලනයකින් තොරව වැවෙනවා. ඉතින් සමහර වෙලාවට මෙයා මේ කියන්නේ සමහර රටවල් මෙයාව නම් කරලා තියෙනවා වල් පැලැටියක් හැටියට. ඒ කියන්නේ එයා එච්චරට වේගෙන් වර්ධනය වෙලා පො ඒ කියන්නේ අනිත් ගස් එක්කලා පොකොර වලට ඉඩට ආලෝකයට ලොකු තරඟයක් දෙනවා. විශේෂයෙන් ওই වැනිලා වවන් රටවල් වලට වැනිලා වගාවට නම් මෙයා තර්ජනයක් වෙලා තියෙනවා කියලා මම සමහර තැන්වල කියවල තියෙනවා. මොකද වැනිලා ඔයා දන්න වැනිලා කියන්නේ ඕකිඩ් වර්ගයක්. ඒකත් ගස් දිගේ යනවා. ඉතින් මෙයා ඒ වැනිලා වගාවේ සමහර ඒ ධාරක ශාක වල මෙයා ගිහිල්ලා වැනිලා ශාක වලට ඉඩ නැතුව සහ ඒවට ආලෝකයේ පොකොර වගේ දේවල් වලට තරඟයක් දෙනවා. මගේ එළියේ තියෙනවා මේ නියෝන් ෆොටෝස් එකේ විශාල පඳුරක්. මම ඔයගොල්ලන්ට ඒකත් වීඩියෝ එකේදී පෙන්නන්නම්. එළියේ තියෙන මගේ ෆොටෝස් කලෙක්ෂන් එකත් මේකෙන් පස්සේ ෆොටෝස් කොලේ මේ වගේ වැවෙනවා. මේ දැල්ලා මේකත් වැඩිය ලොකුවට වැවෙනවා. ගොඩක්ම ලොකුවට වැවුණොත් සමහර වෙලාවට මේ කොළ අක්‍රමවත්ව තැන් තැන් වලින් ඉරිලා නිකන් පැලිලා වගේ දකින්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක හුලඟට පැලලා නෙමෙයි කොළේ විශාල වෙද්දි සමහර වෙලාවට පැලෙනවා. ඊළඟට මේ ෆොටෝස් පවුල ළඟින් යන තව කට්ටියක් ඉන්නවා මොන්ස්ටේරා. මොන්ස්ටේරාත් ෆොටෝස් වගේම තමයි. හැබැයි යාළක විශේෂත්වය තමයි යාළක ගොඩක් කොළ ගොඩක් වෙලාවට පැලිලා තියෙනවා. හැම මොන්ස්ටේරකින් පැලෙන්නේ නැහැ. නමුත් සමහර මොන්ස්ටේරා වල පැලෙනවා. මේ තියෙන මොන්ස්ටේරා පේනවත් දන්නේ මේ මෙයා මොන්ස්ටේරා. මෙයා ෆොටෝස් නෙමෙයි. හැබැයි එයාගේ වර්ධන විලාසය ෆොටෝස් වලට ගොඩාක් සමානයි. හැබැයි ෆොටෝස් තරම් කොහෙත්ම වේගවත් නැහැ. ඊට වඩා ගොඩක් හිමින් තමයි මෙයා වර්ධනය වෙන්නේ. අපි මෙයාලා ගැන ඉස්සරහට තව වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙයාත් මේ මොන්ස්ටේරා මේ පවුලටයි දෙක්කනේ. මෙයාත් මොන්ස්ටේරා පවුලටයි දෙක්කනේ. ඉතින් මේගොල්ලෝ අර ෆොටෝස් තරම් ලොකු වර්ධන වේගයක් පෙන්වන්නේ නැහැ. ඊට වඩා හිමින්. නමුත් ඒ වගේම අර මුල්ලාශ්‍රයෙන් එලිලා උඩට උඩට යන අය මොන්ස්ටේරා මෙයා නම් ගොඩක් හෙමින් වැවෙන්නේ. නමුත් මේ වර්ග වේගයෙන් වැවෙනවා. නමුත් පොතෝස් තරම් වේගවත් වැවෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් පොඩි ඉඩක ඉන්නවා නම්, ඒ කියන්නේ අපි හිතමු බෝඩින් කාමරයක, එහෙම නැත්නම් මහා තට්ටු නිවාසයක වගේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට බැල්කනි එකේ පොතෝස් පෝච්චියක් එල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රිජ් එක උඩ කෑම කාමරේ පොතෝස් පොඩි පැල ටිකක් හදලා ඔයගොල්ලන්ට පොතෝස් වල ඒ ස්වභාවිකත්වය එයාගේ වර්ධනය බලන්න පුළුවන්. ඊළඟට පුංචි දරුවෝ ඉන්න ගෙවල් වල ওই ශාක වර්ධනය කියන්නේ ගස් වල කොළ දිගෑරෙන හැටි, ඒවා එළිය පැත්තට හැරෙන හැටි, ඒ කියන්නේ එළියට එයාගේ ආසාව, ඊළඟට එයාගේ මුල් පල්ලෙහාට වැවෙන හැටි, ඒ වගේ පොඩි අයගේ දැන් ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල දකින්න පුළුවන්. පුංචි ළමයි ගෙවල් වල ඒගොල්ලෝ නිකන් හරිම වියලි ජීවිත ගත කරන්නේ. ඒ කියන්නේ සෙල්ලම් බඩු, ලී කෑලි, ප්ලාස්ටික් කෑලි, යකඩ කෑලි, ඔය වගේ දේවල් එක විතරයි යාලා ඉන්නේ. එයාලට ස්වභාවික පරිසරය කියන්නේ හුරතල් සතෙක් ගහක් ඒගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඉඩකඩ සීමා සහිත ඉන්න තැනක ඉන්න පොඩ්ඩොත් එක්ක වුණත් ඔයගොල්ලන්ට ෆොටෝස් වල ඒගොල්ලන්ට වෙනමම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඊළඟට ෆොටෝස් වලින් කරපු පොඩි මේ පෝච්චියකුත් ගෙදර ඇතුලේ හදලා තියෙනවා මම. මම ඊළඟ වීඩියෝ එකේ ඒක හදන්නේ කොහොමද, ඒක මොනවාද කියලා කියන්නම්. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒක තව ඉස්සරහට වීඩියෝ වෙනවා ඒවත් බලන්න, මේක subscribe කරන්න, ඒ වගේම ඊළඟ තියෙන පුංචි bell icon එකත් click කරන්න. ඉතින් ඔයගොල්ලන්ටත් photos ගැන ගොඩක් අත්දැකීම් තියෙන අය ඇති. ඉතින් ඔයගොල්ලන්ගේ අත්දැකීම් comment හැටියට අනිත් යාළුවොත් එක්ක බෙදා ගන්න කියලා කියනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ස්තුතියි. මම ඔයගලන්ට පොරොන්දු වුණා මගේ එළියේ තියෙන ෆොටෝස් නියෝන් වැලක් පෙන්නනවා කියලා. ටිකක් ලොකුවට තියෙන මේ තියෙන එක, මේක පේර ගහක වැවිලා තියෙන්නේ. ඉතාලම සරුසාරේට වැවිලා තිනවා. හරිම දීප්තිමත් පත්‍ර, හරි ලස්සනයි යා. ඉතින් මේ බලන්න ගොඩක් උඩට වැවිලා තිනවා. හැබැයි අපි ඒක වැඩි වැවෙන්න දෙන්නේ, අපි නිතරම කපනවා. එයාගේ යටකොළ ටිකත් අදපාටයි. නමුත් හොඳට ඉරේලිය වැටෙන තැන්වල කොළ ඉතාලම දීප්තිමත් ලස්සන නියෝන් කහ පාටක් තියෙනවා. ඉතින් එයා හරි ලස්සනයි. ඉතින් මෙච්චර ලොකු වෙනව පොතෝ සර පොඩියට වැවෙනවට අමතරව ඉතින් ඔයගලන්ටත් පුළුවන් ගෙදර පොතෝස් වැලක් හිටව ගන්න. හැබැයි බොහොම පාලනයක් ඇතුව මෙයා කරන්න. අනිත් එක මෙයාව කපලා එළිය කුණු ගොඩවල් වලට දාන්න, ඒ වගේ කරන්න යන්න එපා. මොකද මෙයා මේ ඉතා වේගෙන් වල් පැලේටියක් වගේ වුණත් බෝ වෙන්න පුළුවන් නිසා. ස්තුති. ඔයගලන්ට පේනවත් දන්නේ මෙතන තියෙන්නේ ගෝල්ඩන් පොතෝස්. ඒක නම් අර yellow එක නෑ, නිකන් තනි කොළ පාට ලොකු ෆොටෝස් වලක්. මේ গোল্ডන් ෆොටෝස් ගැන කතා කරා. මම මේ දැන් ඇවිල්ලා ඉන්න තැන හැමතැනම මේක තේවත්තක්, හැමතැනම දිම ඉඳන් গোল্ডන් ෆොටෝස් වල වැවිලා තියෙනවා. මේක ගහක් දිගේ ගිහින් මේක වල් දර්ශයක්. ඒක ගොඩක් ලොකුවට
උඩටම ගිහිල්ලා තිනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. සමහර අතු පැලි පැලිලා ඒ වගේ හොඳට සාරවත්ව ඇවිල්ලා තිනවා. වල් පැලැටියක් වගේ බිමත් හැමතැනම ගිහිල්ලා තිනවා. ඒක නිසා මේ ගෝල්ඩන් පොතොස් අවදි හරියම පරිස්සමෙන් වවන්න ඕනේ. ඒක නිදහසේ වැවෙන්න දෙන්න හොඳ නැහැ. මොකද ඒක වල් පැලැටියක් වගේ අපේ පොහොර උරාගෙන අපේ ආර්ථික භෝගවලට සහ අපි වවන භෝගවලට හානි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හැමතැනම තිස්වෙන් වගේ ගෝල්ඩන් පොතොස් වැවිලා. ඉතින් ඒක නිසා ඒව වවද්දි පාලනයක් ඇතුව බොහොම සුපරීක්ෂාකාරීව වවන්න ඕනේ.